මැත්තට මති විසබීජ නසන කරාබුනට තෙරතියෙන ප්‍රෝගාට වලින් මදින් ඕනේ. ලෝක ඉතිහාසේ ප්‍රථම වරට තමයි විපක්ෂ නායකවරයෙක් අයවැයට කිසිම සංශෝධනයක් ඉදිරිපත් නොකර කොන්දේසි විරහිතව ආණ්ඩුවේ අයවැයකට සහය පළ කළේ. මේ හපංකම හිටපු විපක්ෂනායක වරක් දෙවරක් නෙවෙයි හතර වතාවක් සිද්ධ කළා. එවිතරක් නෙවෙයි, අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට පැමිණියාම ඊට එරෙහිව ඡන්දය පාවිච්චි කළ ලෝක ඉතිහාසයේ ප්‍රථම සහ එකම විපක්ෂනායකත් ආර් සම්බන්ධන් මැතිතුමා. දැන් ඔන්න විපක්ෂනායකකම ගැලවිලා ගිහිල්ලා මොකද්ද මෙතුමල්ලා දැන් කරන්නේ? පහුගිය සිකුරාදා යාපනයේ පැවැත්වුණු රැස්වීමකදී ඉලංකේ තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවේ සේනාධිරාජා මැතිතුමා අපූරු කතාවක් කිව්වා. එතුමා කියනවා, වර්තමාන ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අමාත්‍ය මණ්ඩල තීන්දුව ගැනීමට පෙර දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කර ඒ තීන්දුව ගැනීමේ යාන්ත්‍රණයක් දැන් පිහිටුවා තිබෙනවා කියලා. අනිත් පැත්තෙන් එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීතුමා කියනවා, උතුරු සංවර්ධන විෂය අගමැතිතුමාට බාරගත්තේ අපේ ඉල්ලීමටයි. උතුරු සංවර්ධනයේ සිද්ධ වෙන්නේ අපගේ අවශ්‍යතා මතයි. එහෙම බලනකොට අද දෙමළ ජාතික සන්ධානයේ ඇමති මණ්ඩලයේ ගන්න තීන්දුව ගැනීමට සම්බන්ධ වෙනවා නම්, උතුරු සංවර්ධන විෂය බාරව කටයුතු කරනවා නම් දෙමළ ජාතික සන්ධානය අනිවාර්යම ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක්. එක පැත්තකින් ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙකු වෙමින් ඇමති මණ්ඩල තීරණ ගනිමින් අමාත්‍යාංශ මෙහෙවෙමින් අනිත් පැත්තෙන් විපක්ෂයේ වාඩි වී සිට විපක්ෂයේ වරප්‍රසාද භුක්ති විඳින්න දෙමළ ජාතික සන්ධානයට කිසිම අයිතියක් නැහැ. සමස්ත ලංකා ඉතිහාසයේම මෙවැනි දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ කිසිම දේශපාලන පක්ෂයක් වාර්තා වෙන්නේ නැහැ. ඒ නිසා විපක්ෂයට හිමි පාර්ලිමේන්තු කාලයෙන් විවාදවලදී කතා පවත්වන්න, කමිටුවල විපක්ෂයට හිමිවන නියෝජනයන් ලබාගන්න දෙමළ ජාතික සන්ධානයට තවදුරටත් ඉඩ දෙන්න හැකියාවක් නැහැ. ලබන පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වෙන්න කලින් කතානායකතුමා සමග සාකච්ඡා කරලා දෙමළ ජාතික සන්ධානය ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්වන්න අපි බලාපොරොත්තු වෙනවා.